අයිබෝන් මෙවරමා වන්ඩවල්් ජපන් පන්තිය නාලිකාව හරහා ඔබ වෙත ගෙනෙන් නැට බලාපොරොත්තු වන්නේ ජෝෂි. එහෙම නැත්තං නිපාත පදවල දෙවනි පාඩම පළවැනි පාඩම මා මීට කලින් ඉදිරිපත් කරා. අද දෙවනි පාඩමෙන් මා ඔබට නිපාත පද වර්ග දෙකක් පිළිබඳව ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තමයි දේ සහ ඒ කියන නිපාත පද. මෙතනදී දෙවනියට තියෙන ඒ නිපාතය ඔබට බැලුවොත් හිරගණාවලින් හේ අකුර තමයි ලියලා තියෙන්නේ. නමුත් මේක නිපාත පදයක් වශයෙන් නියදෙන අවස්ථාවේදී ඒ ලෙස ශබ්ද කරනවා. අපි බලමු මේ දේ සහ ඒ කියන නිපාත පද යොදාගෙන යොදාගන්නේ කොමන ආකාරයටද, ඒවා මොන වගේ තේරුමක්ද එන්නේ කියලා. මුලින්ම දේ නිපාතයේ මූලික භාවිතයන් බැලුවොත් පහත ආකාරයට වර්ග කරන්න පුළුවන් තුන් ආකාරයකට. පළවෙනි ආකාරය යමක් භාවිතා කරනවා යනුවෙන් ප්‍රකාශ කිරීමේදී දේ නිපාතය යොදවන. යමක් පාවිච්චි කරනකොට ඒ පාවිච්චි කරන දේට පස්සේ මෙම නිපාතය දේ නිපාතය යොදලා භාවිතා කරාම ඒක භාවිතා කරනවා කියන ප්‍රකාශය සිදු කෙරෙනවා. ඒකට අපි උදාහරණ පසු බලමු. දෙවන ක්‍රමය යම් තැනක යමක් කරනවා කියන එක. යම් තැනකදී යමක් කරනවා කියන දෙයක් ප්‍රකාශ කරනකොටත් දේ නිපාතය යොදවනවා. ඊළඟට තුන්වෙනි ක්‍රමය යම් එකතුවක් හැඟවීමේදී, කියන්නේ ගෲප් කිරීමක් වශයෙන්, කියන්නේ දෙයක් එකතු වෙලා කරනවා හෝ දෙයක් එකතුවක හැඟවීමකදී එතනදී දේ පාවිච්චි කරනවා. බලමු ඒවැයි උදාහරණ බලනකොට ඔබට ඒක මොන වගේ දේවල්ද කියලා පැහැදිලි කරගන්නට පුළුවන් වෙයි. අපි බැලුවොත් පළවෙනි දේ නිපාතයේ පළවෙනි භාවිතයේ උදාහරණ නිහොංගෝ දේ හනෂිමස්. නිහොංගෝ කියන්නේ ජපාන් භාෂාවට. නිහොංගෝ දේ හනෂිමස් කියන්නේ ජපාන් භාෂාවෙන් කතා කරනවා කියන එක. ඒ කියන්නේ ජපාන් භාෂාව භාවිතා කරමින් කතා කරනවා. ඒකට තත්ත්වෙන්දී නිහොංගෝ දේ කියලා ඇවිල්ලා තියෙනවා. හනෂිමස් කියන ක්‍රියාපදයට කලින් නිහොංගෝ දේ කියලා දේ නිපාතය දෙනවා. එතනදී ජපන් භාෂාව භාවිතා කරනවා කියන දේ තමයි එයින් ප්‍රකාශ කෙරෙන්නේ. ඊළඟට දෙවනි උදාහරණය තේ දේ තබිමස්. තේ කියන්නේ අතට. ඊළඟට දේ නිපාතයේදීලා තේ අත භාවිතා කරමින් තබෙමස්. තබෙමස් කියන්නේ කනවට. අතින් කනවා කියන එකට එතකොට ජපන් භාෂාවේදී තේ දේ තබෙමස්. ඊළඟට තුන්වෙනි උදාහරණය එන් දේ හරයිමස්. එන් කියන්නේ ජපන් යෙන් වලට. ජපන් යෙන් වලට අකුරු තමයි කංජිය තමයි මේ එන්. එන් දේ හරයිමස්. යෙන් වලින් ගෙවනවා. ඒකත් යෙන් භාවිතා කරමින් එහෙම නැත්නම් යෙන් වලින් ගෙවනවා කියන ප්‍රකාශ කිරීමේදී නැවතත් දේ නිපාතය යෙදෙනවා. ඊළඟට අපි බලමු ඊළඟ යොදා ගැනීම, දෙවනි යොදා ගැනීම යම් තැනක යමක් කරනවා යනුවෙන් ප්‍රකාශ කරන අවස්ථාව. එහිදී පළවෙනි උදාහරණය නිහොන් කියන්නේ ජපානෙට. දේ හතරකිමස්. ජපානයේ වැඩ කරනවා. හතරකිමස් කියන්නේ වැඩ කරනවා. එතකොට ජපානයේ වැඩ කරනවා කියනකොට එතනදී දේ භාවිතා කරලා නිහොන් දේ හතරකිමස් කියලා ප්‍රකාශ කරන්නට පුළුවන්. ඊළඟට දෙවැනි උදාහරණේ ගක්කෝ දේ බෙන්කියෝ ෂිමස්. පාසලේදී ඉගෙන ගන්නවා. පාසලේදී කියන්නේ එතනදී ගක්කෝ දේ කියලා යොදා ගන්නවා. බෙන්කියෝ ෂිමස් කියන්නේ පාඩම් කරනවා, එහෙම නැත්නම් ඉගෙන ගන්නවට. ඊළඟට තුන්වෙනි උදාහරණය ඊයේ දේ රෙන්ෂූ ෂිමස්. ඊයේ කියන්නේ ගෙදර. ඊයේ දේ කියලා කිව්වම ගෙදර තුලදී කියන එකට ඊයේ දේ කියලා දෙනවා. එන රෙන්ෂූ ෂිමස් තුන්වෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. ෂිමස් කියන එක රෙන්ෂූ කියන්නේ පුරුදු වෙනවා කියන එකට රෙන්ෂූ ෂිමස් කියලා කියනවා. ඒක තමයි දෙවනි භාවිත දේ නිපාතයේ දෙවනි භාවිතයට උදාහරණ. ඊළඟට බලමු දේ නිපාතයේ තුන්වන භාවිතය. එතනදී
පළවෙනි උදාහරණය බැලුවොත් සන්නින්ද ඉකිමස්. සන්නින් කියන්නේ තුන් දෙනෙක්. දේ කියලා භාවිතා වුණාම තුන් දෙනෙක් එකතු වෙලා කියලා කියන. අපි තුන් දෙනෙක් යනවා කියලා. දැන් සාමාන්‍යයෙන් බැලූ බැලමට තුන් දෙනෙක් යනවා කොහරි යනවා දැක්කොත් එහෙම වලදී දේ භාවිතා කරන්නේ. අපි තුන් දෙනෙක් එකතු වෙලා කොහරි යනවා කියන එක ප්‍රකාශ කිරීමේ තමයි සන් දේ භාවිත කරන්නේ. සන්නින් දේ දෙන්නෙක් නම් ෆුතාරි දේ, එක්කෙනෙක් නම් හිතෝරි දේ කියලත් කියන්න පුළුවන්. ඒ කියන්නේ නිපාතේ එතනදී සංඛ්‍යාව ප්‍රකාශ කරනවා. නමුත් ඒ ගමන කොහරි ගමනක් යනවා, කියන්නේ ට්‍රිප් එකක් යනවා, හරි කොහරි යනවා කියන අවස්ථාවේදී කී දෙනෙක් යනවද කියලා තමත් ඇතුළුව ප්‍රකාශ කිරීමේදී තමයි සන්නින් දෙයක මාස් ෆුතරි දෙයක මාස් හිතෝරි දෙයක මාස් කියලා භාවිතාව. ඒ මේ දේවල විශේෂ භාවිතාවක්. ඒ වගේ තව උදාහරණයක් බලුවොත් මින්නදේ උතයි මාස්. මින්න කියන්නේ හැමෝම. මින්නදේ උතයි මාස් හැමෝම එකතු වෙලා ගායනා කරනවා කියන එක. කී දෙනෙක් දැන් කවුරු හයිවොත් ප්‍රශ්නය. කී දෙනෙක් සින්දු කියනවාද? කවුද සින්දු කියන්නේ කියලා? කවුද සින්දු කියන්නේ කියලා හුවම් මින්නදේ උතයි මාස් කියලා. කියන්නේ හැමෝම එක ගායනා කරනවා කියකටත් එතනදී දේ භාවිතා කරනවා. ඊළඟට තුන්වෙනි එක සෙම්බුද හැකුවෙන්දස්. සෙම්බු කියන්නේ ඔක්කොම සියල්ලම. එතනත් දේ භාවිතා කරලා තියෙනවා. හැකුවෙන් කියන්නේ යෙන් 100ක් කියන එක. එතකොට මෙතන දැන් අපි කඩේක අපි ගිහලා අහනවනේ පළතුරු අපි දැක්කොත් පළතුරු එහෙම දැක්කොත් එහෙම මෙතන මේ පළතුරු කීයද කියලා හෙවොත් ගොඩ ගහලා තිබ්බොත් මේ ගොඩම 100යි කියලා කියනනේ. එයා වගේ අවස්ථාවකදී මේ ගොඩම කියන එකට සෙම්බුදේ. සෙම්බුදේ කියලා කියනවා. එතනත් දේ භාවිතයට උදාහරණයක්. ඒ තමයි දේ නිපාතේ මූලික භාවිතයන්. ඊළඟට බලමු ඒ නිපාතයේ භාවිතා වෙන ආකාරයන්. ඒ නිපාතයේ ඇතරම මූලිකව යම් දිශාවක් හෝ තැනක් හැඟවීමේදී තමයි ඒ නිපාතය භාවිත කරන්නේ. උදාහරණ වශයෙන් සඳහන් කරොත් පළවෙනි එක බලමු. අපි අෂ්ට ගක්කෝ ඒ ඉකිමස්. අෂ්ට කියන්නේ හෙට. ගක්කෝ කියන්නේ පාසලට. හෙට පාසලට යන ඉකිමස් කියන්නේ යනවා. එතනදී පාසලට කියන්නේ ගක්කෝ ඒ කියලා මෙතනදී යොදා ගන්නවා. ඒක තමයි ඒ භාවිතයේ එක් මූලික ක්‍රමයක්. ඊළඟට යම් දිශාවක් සඳහන් කරනකොටත් ඒ කියන්නේ මිගි ඒ මගරිමස් දකුණට හැරෙනවා. මිගි කියන්නේ දකුණට, දකුණු දිශ ඒ කියන්නේ දකුණ වම කියන එකේ දකුණ. මිගි හිදරි කියනවා වමට. එතකොට හිදරි ඒ මගරිමස්. එහෙම නැත්නම් මේ දෙවෙනි උදාහරණය මිගි ඒ මගරිමස් දකුණට හැරෙනවා වමට හැරෙනවා. සමහර දිශාව ප්‍රකාශ කිරීමේදී ජපන් අයත් නී කියන නිපාතයත් භාවිත කරනවා. නමුත් ඒ කියන භාවිතය තමයි වඩාත්ම නිවැරදි දිශාව ප්‍රකාශ කිරීමේදී. කොහරි යනකොටත් නී ඉකිමස් කියලත් කියනවා. නමුත් ඒ දිශාවට ගමන් කරනකොට අපි ගක්කෝ ඒ ඉකිමස් මිගියේ මගරිමස් වගේ ඒ නිපාතයේ තමයි යොදව ගන්න. ඒ තමයි ඒ නිපාතයේ මූලික භාවිතය. එතකොට අද දවසේ අපි මේ නිපාත පද දෙක තමයි දේ සහ ඒ නිපාතයේ භාවිතයන් තමයි අපි සාකච්ඡා කරේ. ඉදිරි තවත් නිපාත පද තිබෙනවා අපි ඔබට හඳුන්වලා නොදුන්න. ඒ වගේම නිපාත පදවල අපි ඔබට හඳුන්වලා දුන්න නිපාත පදවලත් මීට වඩා සංකීර්ණ භාවිතයනුත් තිබෙනවා. ඒවත් අපි ඉදිරි පාඩම් වලදී ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. අද නිපාත පද දෙකක් ඉදිරිපත් කරේ මේවා විස්තර කරන්නට වෙලාව ගත වෙන නිසා. හුඟ දෙනෙක් පුළුවන් තරම් වීඩියෝ කාලය අඩුවෙන් කරන්නට කියලා සඳහන් කරලා තිබුණා ඩේටා එහෙම ප්‍රශ්න නිසා. ඉතින් ඒකයි මම අදාසි නිපාත පද දෙකක් පමණක් ඉදිරිපත් කරේ. තවත් ඉදිරිපත් කරන්නට කැමති නමුත් කාලයේ ප්‍රශ්න තියෙන නිසා මම අදාසි නිපාත දෙකක් පමණක් ඉදිරිපත් කරනවා. ඉතින් අපි ඉදිරියේදීත් සම්බන්ධ වෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපගේ වන්ඩර් වර්ල්ඩ් ජපන් පන්තිය නාලිකාවට ඔබත් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එකතු වෙලා නැති අය ඉන්නවනම් අලුතින්
ඔබගේ යහළුවනොත් මේ නාලිකාව සම්බන්ධව ෂයා කරලා ඒගොලන්ටත් දැනුවත් කරන්න, ඒක ඒගොලන්ටත් අපිටත් සහයෝගයක් වෙයි. ඒ නිසා නැවතත් හමුවෙමු. එතකන් ඔබට හොඳින් මේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් නැවත හමුවෙමු. බොහොම ස්තුතියි.